මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව තිබූ රටකි. ජනතාවගේ මූලික අවශ්‍යතා හෝ සපුරාලීමට රජයට හැකියාවක් නොපැවතුණු පසුබිමක මැතිවරණ පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට හෝ හැකියාවක් නොතිබුණු බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හරහා මෙවර විට ආර්ථිකයම් ස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා. පීඩාවට පත්ව සිටින ජනතාව සම්පූර්ණයෙන් ආර්ථික වශයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ ආදායම් ඉලක්ක සපුරා ගනිමින් වත්මන් සංවර්ධන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය කරුණකි. ඊට යම් බාධාවක් සිදුවුවහොත් යළි ආර්ථිකයේ කඩා වැටි දැඩි ආර්ථික අර්බුදයකට රට ගමන් කිරීම නොවැළැක්විය හැකි වනු ඇත. රජයේ ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන හා සුබසාධන වැඩසටහන් අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රධාන අංගයකි. ඒවා නවතා දැමුවහොත් මෙතෙක් දැඩි ආර්ථික අර්බුදයෙන් මිරිකී ජීවත් වූ ජනතාව තව තවත් දුක්ඛිත තත්ත්වයට පත්වනු ඇත. ජනතාව එවැනි දුක්ඛිත තත්ත්වයකට පත්කිරීමට රජයට කිසිදු අදහසක් නැත. එමෙන්ම එම සංවර්ධන හා සුබසාධන වැඩසටහන් අනීතික ක්‍රියා ලෙස අර්ථකථනය කිරීමටද නොහැකි බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ. මේ නිසා තමන්ට අදාළ වැඩසටහන් නැවැත්වීමට රාජ්‍ය නිලධාරීන් වෙත ලිඛිත නියෝග හෝ උපදෙස් නිකුත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. එමෙන්ම මැතිවරණ කොමිසම් සභාව වෙත ලැබෙන පැමිණිලි පිළිබඳ කටයුතු කිරීමේදී අදාළ සියලු පාර්ශ්වයන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවකාශය ලබා දීමද සුදුසු බවයි ජනාධිපති ලේකම්වරයා යෝජනා කරන්නේ. තවද මැතිවරණ කොමිසම් සභාව ජනාධිපතිවරණ සමය තුළ රාජ්‍ය ආයතන හා නිලධාරීන් වෙත උපමාන නිකුත් කිරීමේදී රටේ ආර්ථිකය හා අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කරනු ඇතැයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ විවිධ පත්වීම් ලබා දීමේ කටයුතු උසස්වීම් ලබා දීම් වැටුප් වැඩිකිරීම් වලට අමතර වශයෙන් වූ විවිධ සංවර්ධන වැඩසටහන් හා සුබසාධන වැඩසටහන් සියල්ලම ඉදිරි මැතිවරණයේ ඉලක්ක කොට සිදු කරන අපේක්ෂක ප්‍රවර්ධන වැඩසටහන් බවට නිරීක්ෂණ කණ්ඩායම් හා දේශපාලන පක්ෂ හා මහජනතාවගේ අදහස වී ඇති නිසා එවැනි අනීතික ක්‍රියා නතර කරන ලෙසට සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිත නියෝග හා උපදෙස් ලබා දෙන ලෙසයි.